දැනුමට අලුත් දෙයක් එකතු කරගන්න මනෝ නිලය channel එකත් එක්ක එකතු වුණු ඔයාව ආදරෙන් පිළිගන්නවා. යුද්ධය කියන්නේ මොනතරම් අසුන්දර මාතෘකාවක්ද කියලා අවුරුදු 30ක යුද්ධයකට මුහුණ දීපු ඔයාලට අමුතුවෙන් කියන්න ඕන දෙයක් නොවුණත් ඉන්දියන් සාගරයේ මුතු ඇටවීම නිසාම ලෝක ඉතිහාසයක බැඳුණු යුද්ධවලදී අපේ රටටත් සැඟවුණු අතීතයක් තියෙනවා. අද තියෙන ජෝර්ජ් වොෂින්ටන් SSS එන්ටර්ප්‍රයිසස් වගේ ප්‍රහාරක ගුවන් යානා ගෙනියන විශාල නැව් බොහොම තේජසින් මහමුහුදු යුද කටයුතු වල යෙදුනට ඔයාලා කවදක හරි අහලා තියෙනවද ලෝකේ පළමු ප්‍රහාරක ගුවන් යානා ප්‍රවාහන නැව නාවික නිලධාරීන් 307ක් එක්ක ගිල්ලා අදටත් තියෙන මඩකලපුවට ආසන්න මුහුදේ කියන එක ලෝක යුද ඉතිහාසය තුල ආසන්න ලෙස ජීවිත මිලියන 20ක විතර ප්‍රමාණයක් බිලි ගනිමින් පැවති දරුණුම යුද්ධය වන පළමු වන ලෝක මහා සංග්‍රාමය වෙනුවෙන් බ්‍රිතාන්‍ය රාජකීය හමුදාව සඳහා නිපදවපු ලොව පළමු ගුවන් යානා ප්‍රවාහන නෞකාව තමයි හර්මිස් නෞකාව. හැබැයි පළවෙනි ලෝක යුද්ධය ඉවර වෙන්න කලින් මේ නැවේ වැඩ ඉවර කරන්න මේක නිෂ්පාදනය කරපු සමාගමට පුළුවන් උනේ නැහැ. ඒ වගේම යුද්ධයේ ඉවරුණු නිසා නැවේ නිෂ්පාදන වේගයත් තරමක් අඩු වුණා. මේ ප්‍රමාදය නිසාම හර්මිස් නැවට පස්සේ ජපාන් රාජකීය හමුදාව වෙනුවෙන් නිෂ්පාදනය කරන්න පටන් ගත්තපු හෝෂෝ ගුවන් යානා ප්‍රවාහන නෞකාව 1922 දී දියත් කරන්න ජපානයට පුළුවන් වුණා. මුලින්ම නිෂ්පාදනය කළ ගුවන් යානා ප්‍රවාහන නෞකාව හර්මිස් උනත් දියත් කළ පළමු නෞකාව විදියට ඉතිහාසයට එකතු වෙන්නේ හෝෂෝ නැව තමයි. තවත් අවුරුද්දකට පස්සේ ඒ කියන්නේ 1923 දී හර්මිස් නෞකාවත් දියත් කරන්න පුළුවන් වුණා. කොහොම වුණත් දෙවන ලෝක සංග්‍රාමය ආරම්භයත් එක්කම හර්මිස් නැවට සක්‍රීය සේවයේ දෙන්න අවස්ථාවක් උදා වෙනවා. දෙවන ලෝක යුද්ධය ආරම්භ කරපු ජර්මනියට විරුද්ධව අනෙකුත් රටවල් එකතු වෙලා සංවිධානය කළ මිත්‍ර පාර්ශවයේ යුද සේනාවට එංගලන්තයත් අයිති වුණා. ඒ නිසාම හර්මිස් නැවටත් යුද කටයුතු වෙනුවෙන් ඉන්දියන් සාගරයේ ශ්‍රී ලංකාව ආසන්නයට එන්න අවස්ථාවක් උදා වුණා. ඇමරිකාවේ පර්ල් වරායට සාර්ථක ප්‍රහාරයක් එල්ල කරපු ජපන් නාවික හමුදා අද්මිරාල් උයිචි නගෝමෝ ඇතුළු ඔහුගේ විශාල නාවික හමුදාවක් මේ වෙනකොට මිත්‍ර පාර්ශවයේ නාවික බැලෑනිය හා ගුවන් යානා සොයමින් ඉන්දියන් සාගරය හරහා ලංකාව පැත්තට එන්න පිටත් වෙලා තිබුණා. මිත්‍ර පාර්ශවයේ හිටපු නාවික හමුදා අද්මිරාල් සර් ජේම්ස් සමර්විල් තමන්ගේ ඔත්තු සේවාව හරහා මේ ගැන දැනගෙන හිටියත් බලාපොරොත්තු වුණු තරම් ඉක්මනින් ප්‍රහාරයක් සිද්ධ වුණේ නැති නිසා ඒ වෙනකොට මාලදිවයින ආසන්නයේ තිබුණු නැව් කීපයක් එක්ක HMS හර්මිස් නැවකාවත් අලුත් වැඩියා කටයුතු වලට ශ්‍රී ලංකාවට ගෙන්නෙව්වා. හැබැයි මේ නැවකාවල අලුත් වැඩියා කටයුතු ඉවර කරන්නත් කලින් ජපන් හමුදාවේ පළමු ප්‍රහාරය 1942 අප්‍රේල් 5 වෙනිදා කොළඹ පිහිටි මිත්‍ර හමුදා නැව්වලට එල්ල වෙනවා. ඒ වගේම අප්‍රේල් 9 වෙනිදා වෙනකොට ත්‍රිකුණාමල වරායට පහර එල්ල කරන්නත් ජපන් අද්මිරාල්වරයා තීරණය කරනවා. අප්‍රේල් 9 වෙනිදා ත්‍රිකුණාමල වරායට එල්ලවන ප්‍රහාරය ගැන නැවත බුද්ධි තොරතුරු ලැබුණු නිසා ඒ වෙනකොට ත්‍රිකුණාමල වරාය නවත්තලා තිබුණු හර්මිස් නෞකාව කලින් දිනේ, ඒ කියන්නේ අප්‍රේල් 8 වෙනිදා රාත්‍රියේම වරායෙන් පිටතට ගෙනියනවා. අප්‍රේල් 9 වෙනිදා උදේ ත්‍රිකුණාමල අහසට ආපු ජපන් ප්‍රහාරක යානා බ්‍රිතාන්‍ය කඳවුරේ නවත්තලා තිබුණ ගුවන් යානා 40ක විතර ප්‍රමාණයක් එක්කම මුළු කඳවුරම කුඩුපට්ටම් කළා. මේ වෙනකොට මඩකලපුවට නුදුරින් මුහුදේ නවත්තලා තිබුණු හර්මිස් නෞකාවේ ඉරණම විසඳෙන්නත් තව වැඩි වෙලාවක් නැහැ කියන එක හර්මිස් නෞකාවේ නාවික කණ්ඩායම දැනගෙන හිටියා. ඒ සිතුවිල්ල ඇත්තක් බවට පත් කරමින් උදේ 10:35 වෙනකොට හර්මිස් හොයාගන්න ජපන් ගුවන් හමුදා කණ්ඩායමට පුළුවන් වුණා. විනාඩි 10ක වගේ කෙටි කාලයක් ඇතුළත දරුණු ගුවන් ප්‍රහාර 40ක් විතර එල්ල කරමින් නාවික සෙබළුන් 307 දෙනෙක් එක්ක ලොව බිහි වූ ප්‍රථම ගුවන් යානා ප්‍රවාහන නෞකාව මඩකලපු මුහුදේ ගිල්වා දමන්න ජපන් ගුවන් හමුදාවට පුළුවන්කම ලැබෙනවා. හැබැයි ඒ තනියම නම් නෙවෙයි. හර්මිස්ගේ ආරක්ෂාවට හිටපු වෑම්පයර් කියන ඕස්ට්‍රේලියානු රාජකීය නාවික හමුදාවට අයිති ප්‍රහාරක නාවික යාත්‍රාවටත් අත් උනේ මේ ඉරණමම තමයි. කොහොම වුණත් මේ ප්‍රහාරය ගැන අනුමාන කරමින් ප්‍රහාරය සිද්ධ වුණ තැනට ආපු බ්‍රිතාන්‍යයට අයිති වීටා කියන රෝහල් නෞකාව යාත්‍රා දෙකේ හිටපු නාවිකයින් 590 දෙනෙක් විතර බේරගන්නවා. වසර ගණනාවක් තිස්සේ හර්මිස් ගිලුණු තැන ගැන අභිරහසක්ව තිබුණත්
वर्ष 1967 लंकावे हिटपु अति विशिष्ट किमुदुम करुवक उन रोड्नी जोन क्लास हर्मीस होयागन्नवा 2009 අවුරුද්දේ කොටි ත්‍රස්තවාදය අවසන් වුණාට පස්සේ හර්මීස් දෙස් විදෙස් කිමිදුම් කරුවන්ගේ දැඩි අවධානයට ලක් වෙනවා. මොකද ලෝකය පුරා මුහුදේ ගිලුණු නැව් මොනතරම් තිබුණත් මේ වගේ විශාල ප්‍රහාරක ගුවන් යානා ගෙනියන නාවිකාවක් දුර්ලභ වීම තමයි මේකට එකම හේතුව. ඉතින් ඔයත් කිමිදෙන්න දක්ෂ කෙනෙක් නම් ඔයාටත් අවස්ථාව තියෙනවා මඩකලපු මුහුදේ ගිල්ල තියෙන හර්මීස් නෞකාව සියසින්ම දැක බලා ගන්න. वीडियो एक गेन ओयालागे अदहस पहल कमेंट सेक्शन के दान गमम्म वीडियो एक लाइक करला चैनल एक सब्सक्राइब करना अमतक करने पा मे वीडियो एक ओयाट वगेम तवत ओयागे हितवत उंट वेदगत वेई एनिसा वीडियो एक शेयर करना अमतक करने पा। Thank you.